ప్రారంభం సంగీతాకలితం అంతర్వరకు అభ్యస్తాను పసుగీయ సియాటగైతే ఎల్లకలకు ప్రహారే అంతర్వరకు అభ్యస్తాను ఇది అపి దెడ్డీ పహిలా దక్కున දැන් මේ ආණ්ඩුව බලයට පත් වුණා පස්සේ පළවෙනි වතාවට සිසුන්ට කඳුළු ගෑස් ප්‍රහාර තුවක්කු වලින් වෙඩි තියනා වගේ පාවිච්චි කළා තියෙනවා. දැන් මේ තුවාල වෙලා තියෙන්නේ ප්‍රහාර ගෑමක් කියලා ශිෂ්‍ය තුන්දෙනෙක් ප්‍රවාදිත කළා තියෙනවා. එක ශිෂ්‍යෙක්ට ඔහුගේ උළුවට විච තුවාල නිසා නැහුම් 15කට ආසන්න ප්‍රමාණයක් දාලා තියෙනවා. ඒක නිකන් වෙලා නෙමෙයි. ඒ වෙලා තියෙන්නේ වෙඩි උණ්ඩ තුවක්කු පාවිච්චි කරනවා වගේ विशेष जनता වැඩකරන ජනතාවගේ දින ඉවරලා දෙවනිදා ඒ ජනතාවට හුම්බෙන් යන්න බදු වැඩි කරනවා. දැන් මේව ඔක්කොම කරන ගමන් වැඩකරන ජනතාවගේ දිනේ සමරන. අපි හිතන මේක ඛේද වාචකයක්. ඒ කියන්නේ මේක කරන ගමන් මේ වැඩකරන ජනතාවට දින වල සමරන මොකට කවුරුහරි සම්බන්ධ වෙනවා. ඒක ඛේද වාචකයක්. ඒ කියන්නේ මේ තරම් අමුමුවේ මේ ආණ්ඩුව පෙන්නමින් ඉන්නවා වත්මන් පාලකයෝ පෙන්නමින් ඉන්නවා කවුද රකින්නේ කවුද රකින්නේ කවුරු වෙනුවෙන්ද පෙනී ඒගොල්ලෝ සටන් පාඩ ගෙනලා කියනවා කැප කරන ජනතාවගේ වැඩ කරන වැඩ කැප කරන ජනතාවගේ දිනය පොඩ මේක පත් කරන්න දැන් මේ තමයි කැප කිරීම මේ වෛද්‍ය ශිෂ්‍යුන්ට කියනවා මේ පාඩන ඉස්සරහට යන්න ඔබගේ හිස්කබල් කැප කරන්න වෙනවා මේක ඒක තමයි මේ කියන්නේ රටේ සාමාන්‍ය ජනතාවට කියනවා මේ පාඩන ඉස්සරහට යන්න ඔබලගේ පටි තද කරගෙන උසගින්න දරාගෙන කැපකරන සිද්දුම මේක ඉස්සරහට යන. ඒ විතරක් නෙමෙයි. දැන් මේ ආරම්භ කළ දින මර්ධනයේ ශිෂ්‍ය ව්‍යාපාරන අදාළ විතර ප්‍රශ්නයක් විතරක් තියෙනවා. අපි හිතමු මේ ඒකාබද්ධ වීම අවශ්‍ය වෙන්නේ ඉතරා විදිහකට ශිෂ්‍යයාගේ මර්ධනයේ විතරක් එරෙහි විතරක් නෙමෙයි. ඉදිරියට එන්න නියමිතෝ තියෙනවා. වැඩ කරන ජනතාවගේ අයිතිවාසිකම් කප්පාදු කිරීම සඳහා පනත. දැන් මේගොල්ලෝ කියනවා ත්‍රස්තවාදී වැලැක්වීම පනත හදිසි නීතිය මේවා ඉවත් කරනවා කියලා. ඒවා ඉවත් කරනකොට වැඩ වර්ජන අයිතිය අහෝසි කිරීම සඳහා පනත් ගේන්න ලෑස්තිලා ඉන්න. ඒ නිසා ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රශ්නය අද ශිෂ්‍ය ව්‍යාපාරට හිට කම් කරුවා. ඒ විතරක් නෙමෙයි අපි දන්නවා දැනු මාධ්‍ය ආයතන වල කටවහන්න කට බඳින්න දැන් විවිධ නියෝග ප්‍රකාශ වෙමින් තියෙනවා. එන්න නියමිතව තියෙනවා මාධ්‍ය ආයතන පාලනය කිරීම සඳහා පනත් කෙරුවා. මේ සියල් හරහා මේ පෙන්වන්නේ ප්‍රජාතන්ත්‍රවාදෙ නෙමෙයි. මේ ප්‍රජාතන්ත්‍රවාදී මේගොල්ලෝ පාවිච්චි කරේ ජනවර රැඳෙන කල බලයට එන කල බලයට එන කලින් ප්‍රජාතන්ත්‍රවාදී කියන වචන ඇතුළු වචන 10ක් කතා කරන්න බෑ. දැන් ප්‍රජාතන්ත්‍රවාදී කියන වචනේ කවුවත් කියන්නේ නෑ. අපි අහන මේ මහත්තුරුන්ගේ වචනෙට මොකද උනේ කියලා. විදායක ජනාධිපති ක්‍රමයේ අහෝසි කිරීම, ප්‍රජාතන්ත්‍රවාදී ජනතාවට පහර දීම, වෙඩි තැබීම, පැහැර ගැනීම, අතුරුදහන් කිරීම මේ වචන ලයිස්තුවේ මොකද උනේ බලයට පත් වෙච්චයි. මෛත්‍රීපාල සිරිසේන මහත්තයාගේ, රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ මේ හවුල් ආණ්ඩුවේ අපි අහන මොකද උනේ කියලා. ඒ නිසා හරියම පැහැදිලි මේ ඉන්නේ ජනතාව මර්ධනය කිරීම පිළිවෙත. ඒ විතරක් නෙමේ මේගොල්ලෝ කාවද රකින්න. දැන් සරසවි ශිෂ්‍යෝ දවස් 100ක් සත්‍යග්‍රහයක් කරලා කියනවා අපේ ඉල්ලීම ඉෂ්ට කරන්න කියලා. වෛද්‍ය සංගම් කියනවා මේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ආයතනේ පවත්වා ගන්න එපා. මේ උපාධි කඩේ පවත්වා ගන්න එපා කියලා. රටේ ජනතාව කියන වෘත්ති සමිතිය කියන දෙමාපියෝ කියන උන හැමෝම කියනවා. ඒකට අපි හනවා ආණ්ඩුවේ කවුද මේක පවත්වා ගන්න කියලා කියන්නේ. මොකද කියන්නේ මේ පෞද්ගලික වේද විදුහල මේ හොර උපාධි කඩේ පවත්වා ගන්න කියලා මොකද කියන්නේ ආණ්ඩුව. ඉතින් කවුරුවත් හිමේ මේ රකින්න හදන්නේ නෙවිල් ප්‍රනාන්දුලගේ උමනාව. ඇයි? ඉතින් නෙවිල් ප්‍රනාන්දුලගේ උමනාව මේ රකින්න විදිහ තමයි පහුගිය එක පාලනේ වැලිවේරි ජනතාව වතුර ඉල්ලද්දී ඒ වතුර ඉල්ල නුමනාවට පයින් ගහලා ඒකට වෙඩි තියලා ධම්මික කරලාගේ උමනාව රැක්කේ. ඉතින් ඒ නිසා මේ ආණ්ඩුව රකින්නේ කාවද කියන එක පැහැදිලි. ඒ රකින්නේ මේ රටේ බලයේ හිමි, ධනයේ හිමි පන්ති උමනාව තමයි රකින්නේ. කැප කරන්නේ කියන්නේ කාටද? संविधान अत्यावश्य
मालदे हुरोपादिकटे अहोसि करन्न करन अरगलेट शिष्यापाट सहाय दिनों के लिए साथी करने की।